අද 2020 අගෝස්තු 2 ඉරිදා සිලොන් ටුඩේ පත්තරේ තමයි අපි අද බලන්න යන්නේ. පත්තරේ මුල් පිටුවේ තියෙන සිරස්තල හෙඩ්ලයින්ස් අපි බලමු. මම තිමිරංජන මෙහාරි ලේසි ඉංග්‍රීසි YouTube channel එකේ English පත්තර විත් අංජන වැඩසටහන. ප්‍රධාන සිරස්තලය arrested for falsifying evidence. Arrest අත්තරම් කොට ගන්නවා. Falsify මේ false කියන්නේ වැරදි නැත්නම් බොරු කියන තේරුම. Falsify කියන්නේ යමක් බොරු කරනවා. Evidence කියන්නේ සාක්ෂි. සාක්ෂි බොරු කිරීම වෙනුවෙන් අත්තරම් කොටගෙන තිබේ කියන තේරුමයි මෙතන තියෙන්නේ. මේක වාක්‍යයක් නෙමේ. හරි හමං මේක grammatically ව්‍යාකරණානුකූල නිවැරදි වාක්‍යයක් නෙමේ. ඉංග්‍රීසි පත්තරවල ලෝකෙ පුරා headlines කෙටි කර ගැනීම සඳහා මේ විදිහට ඕන කෙනෙක්ට තේරෙන විදිහට grammar අහක් කරලා මෙම ලියනවා. ඒක උගල බය වෙන්න එපා. එතකොට අපිට පත්තර කියවලා ඉංග්‍රීසි ඉගෙන ගන්න බෑ නේද කියලා. හරියට ඒ විදිහට ලියන්නේ headlines විතරයි. අනිත් ඒවා නිවැරදි ඉංග්‍රීසියෙන් අපිට බලා ගන්න පුළුවන්. Shani's firearm game backfires. Firearm කියන අපි ගිනි අවිය. ඒකේ තුවක්කුව. Game කියන්නේ මෙතන සෙල්ලම කියන තේරුම වෙන්න ඕනේ. තව තේරුම් තියනවා ඒ වචනෙට. Backfire කියන්නේ අපි කියන්නේ මොකක් හරි සැලසුමක් කරන්න ගිහිල්ලා ඒක ආපහු කරගිලා අපිටම කෙලවෙන්න આવොත් අපි කියනවා backfire වෙනවා කියලා. ඒ කියන්නේ අපි තුම මිනිසෙක් උත්සාහ කරනවා බොරු සාක්ෂි දීලා තමන්ගේ තරහකාරෙක්ව හිරගෙදරට යවන්න. හැබැයි උසාවියේදී මෙයා හිතාමතාම මේ බොරු සාක්ෂි තමයි දෙන්නේ කියලා හොයාගෙන මෙයාට විරුද්ධව නඩු දාලා මෙයාව හිරේ යවනවා. අධිකරණේ බොරු සාක්ෂි දීම සහ උසාවියට අපහාස කිරීම කියන චෝදනාවලට. අන්න එතකොට එයාගේ මුලින් තිබ්බ plan එක backfire වුණා. අනිත් පැත්ත කරගිලා එයාටම තමයි කෙලුනේ. අන්න ඒ වගේ වට අපි කියන backfire කියලා. ඒතර මෙතන තියෙන්නේ ශානිගේ ගිනියාවි සෙල්ලම අපි සිංහලෙන් කියන්නේ අතේ පත්තු වෙනවා කියලා ඒ තේරුම. ශානිගේ ගිනි අවි සෙල්ලම අතේ පත්තු වෙයි. මේක සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එකකින් තියෙන්නේ පත්තර. එහෙම ලියන එක සාමාන්‍ය දෙයක්. සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් පාඩම ලින්ක් එකේ තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. චාමර අමරසූරියගේ වාර්තාවක්. CID sleuths arrested former director of CID ශානි අබේසේකර. CID sleuthsලා රහස් පරීක්ෂකයෝ arrest කළා හිටපු අධ්‍යක්ෂක former director කොහෙද of the CID CID එකේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකරව. එතකොට CID එකේ රහස් පරීක්ෂකය තමයි මේ හිටපු CID එකේ තමන්ගේ ලොක්කව අත්තරංගුට අරගෙන තියෙන්නේ. වාක්‍ය ඉවරනේ. ඊළඟට who කියලා මේ වාක්‍ය සම්බන්ධ කරලා තියෙනවා. මෙතනින් කියන්නේ මේ ශානි අබේසේ කරගෙන තව විස්තරයක් එකතු කරනවා. Who had been interdicted earlier මීට කලින් interdicted වැඩ තහනම් කරන ලද මීට කලින් වැඩ තහනම් කරන ලද මේ ශානි අබේසේ කර තව මෙහෙම කළේ කියලා කියන්නේ. ඊළඟට කියවෙනවා මේ මොන මතද මොන චෝදනා මතද මේ දේ කළේ කියලා. මොන දේද මේ ඉන්ටඩික්ට් කරලා තිබ්බේ? ඔන් චාර්ජස් ඔෆ් චෝදනා මත. මොන චෝදනාද? ඔෆ් ඇලේජ්ලි ටැම්පරින්. මේ ඇලේජ්ලි කියන එකේ තේරුම නැත්නම් මේ ඇලේජ්ලි කියන වචනේ අතරම යොදන්නේ ඒ ඇලේජ්ලි කියන වචනට පස්සේ කියන්න යන දේ තාම තහවුරු කරගත්ත නැති දෙයක් නම් ඇලේජ්ලි කියන වචනේ නොදැම්මොත් එතකොට අදහස නිකන් ඒ දේ තහවුරු වෙච්ච දෙයක් වගේ. ඒක චෝදනාව පමණයි නම් තියෙන්නේ. උසාවියක් ඉස්සරහ තාම ඒ චෝදනාව ඔප්පු වෙලා නැත්නම් ඒක තාම ඇලිජ්ලි තමයි ඒ දේ තාම තියෙන්නේ. يعني යා චෝදනා ලැබුම කෙනෙක් විතරයි විදිහට. හරි on charges of allegedly tampering with evidence. සාක්ෂි තමයි evidence. Tamper කියන්නේ නුසුදුසු විදිහට මැදිහත් වෙනවා. එහෙම නැත්නම් නරක විදිහට නැත්නම් වැරදි විදිහට මොනවා හරි බලපෑම් කරනවා කියන තේරුම. ඒතර tampering with evidence කියන්නේ මේ සාක්ෂි වෙනස් කරනවා වගේ තේරුම. ඒක සාක්ෂි වලට නුසුදුසු විදිහට මැදිහත් වීමක්නේ. හරි එතකොට සාක්ෂි වෙනස් කිරීම කියන චෝදනා මත මොනවටද සාක්ෂිද? Pertaining to a firearms case. Pertaining කියන්නේ සම්බන්ධ කියන තේරුම. Relating කියන තේරුමමයි. එතකොට firearms case. ගිනි අවි නඩුවක් සම්බන්ධ සාක්ෂි වලට මැදිහත් වුණාය කියන චෝදනා මත. මේ alleged කියන එකේ තේරුම එහෙමයි. මැදිහත් වුණාය කියන චෝදනා මත. මීට කලින් earlier interdict කරලා හිටපු වැඩ තහනම් කරලා හිටපු CID එකේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර CID එකේ රහස් පරීක්ෂක අත්තරංගුවට ගත්තා කියලයි මේ කොටස කියන්නේ. ඊළඟ කොටසට අබේසේකර has been charged present perfect එකේ passive voice පාඩම අනිවාර්යෙන් බලන්න description එකේ තියෙනවා. මේ පත්තරවල බහුතරයක් තියෙන්නේ passive voice එකකින්. ඉතින් passive voice නොදැන පත්තර තේරුම් ගන්න ටිකක් අමාරුයි. අබේසේකර has been charged. අබේසේකර කියන්නේ මේ ශානි අබේසේකර යාට චෝදනා එල්ල කරලා තියෙනවා කියලා මේ කියන්නේ. කවුද චෝදනා එල්ල කළේ කියලා නැහැ. එහෙම කියන්න අවශ්‍ය නැහැ. මේක පැසිව් වොයිස් එකෙන් තීරණ නිසා. මොන වින්ද චෝදනා කරලා තියෙන්නේ? මොන චෝදනාවලින්ද? With furnishing false evidence. Furnish කියන්නේ සපයන. False කියන්නේ බොරු නැත්නම් වැරදි. Evidence සාක්ෂි. වැරදි සාක්ෂි සැපයීම කියන එකෙන් ඔහුට චෝදනා කරලා තියෙනවා. එහෙම කළාය කියලා.
මොන අවස්ථාවේද මෙයා මෙහෙම බොරු සාක්ෂි සැපයුවා කියලා තියෙන්නේ ahead of filing a case ahead කියන්නේ ඉදිරියෙන් නැත්නම් මේ කලින් කියන තේරුම පෙර කියන තේරුම මොකක් කරන්න පෙරද of filing a case නඩුවක් ගොනු කරන්න කලින් file කරනවා කියන්නේ ගොනු කරනවා නඩුවක් ගොනු කරන file a case නඩුවක් ගොනු කරන්න කලින් මොන සම්බන්ධින්ද related to the seizing of the firearm seize කියන මොන හරි දෙයක් එකපාරටම තදින් අල්ල ගන්නව නැත්නම් බලෙන් අල්ල ගන්නව යමක් उदाहरण के पोलिसी अभी कुड़ कंटेनर कुंटेनरिंग ऑफ द फायर आर्म क्रियापद एक नाम पद स्वरूप लक्षपति व्यापारिक मोहम्मद शियाम के गाथने पाविचिकद केला एक तेरुम मिलियन है क्या ने मिलियन पति के अनुभव सिंहनेत लक्षपति क्यों तोड़ा गया लपनो है भाई मिलियन क्या ने लक्ष्य दहाय एक लंका गया ओबद लक्षपति वैरसराने इंग्लिश नाम हु वांट्स टू बी अ मिलियन है हर इधर मैं कोटेस तेरुम मां क्यों लक्षपति व्यापारिक मोहम्मद शियाम की गाथने मर्डर गाथने गाथने युद्धागत यूज कर पु गिनियावीय अल्ला गनीम संबंधे नडुवा गुणुकिरीमट फिर वैरदी साक्षी सेपईम कियन एकेन कियन चोदनाविन तमाय हुट चोदना एल्ला वेला तीन ये चोदना तमा हुट एल्ला करला तीन अबे सेकरट Already, දැනටමත් former senior DIG වාස් ගුණවර්ධන has been convicted. फोम क्या हिटपू कन्विक्ट वेरधिकारे बाट पत् करना वेरधिकारे बाट तींद करना कन्विक्ट पैसी वैसे तीन तेन हिटपू ज्येष्ठ डीआईजी नियोजन पोलिसपति वास गुणवर्धन वरदकार बाट पत् कर लीन has been convicted over the murder of the said businessman ओके तेरू कूड़ा तीन ओके ना उडिंग के ने तेरुम यहलिंग के ने तेरुम तापी गेम ओवर के ने इवराई के ने तेरुम क्या न पाविच करनो बेतन टाडाल तेरुम तमाई संबंधे इन के ने तेरुम इधर वास गुणवर्धन has been convicted convict कर लती नो वारद करो बाउट पात कर लती नो मुकाक संबंधित ओवर द मर्डर ऑफ द said businessman के ने कालिं किए पु अर किया आपु के ने तेरुम आयने said क्यों हम අර්කියාපු ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් over the murder of the said businessman ඒකි මොහමඩ් ශියාම්ගේ මරණය ඝාතනය සම්බන්ධයෙන් murder කියන්නේ ඝාතනය and is presently on death row මෙතන and කියන එකේ තේරුම අතර කියලා මේ වාක්‍ය දෙක සම්බන්ධ කරනවා කනිට් වර්තකර කරලා තියෙන අතර presently වර්තමානයේ කියන්නේ මේ වෙද්දි කියන තේරුම presently ඔහු death කියන්නේ මරණය row කියන්නේ පේලිය කියන තේරුම මෙතන අදහස් කරන්නේ මරණ දඬුවම දීලා මරණ දඬුවම ලැබෙන තුරු ඉන්නවා කියන එකයි මේ වචන මෙහෙම කියන්න හේතුවක් තියෙනවා ඒ තමයි මේ මරණ දඬුවම දෙන අයට ඉන්න වෙනම විශේෂ සිර කොටි කිහිපයක් තියෙනවා ඒ වැරදිකාරය දිනෙන් දින ඔහුගේ මරණය ලඟ වෙනකොට එක එක ඔහු දිනෙන් දින මාරු කරන ඊළඟ කාමරයට ඔහු මාරු කරගෙන යනවා කියන පෝරකේ තියෙන පැත්තට කිට්ටුම කාමරයට ඒක තමයි අවසන් කාමරය ඒක තමයි ඔහු අවසන් දිනේ ගත කරන කාමරය මරණ දඬුවම දැනට ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒත් මරණ දඬුවම අධිකරණේ මහ අධිකරණේ නියම කරනවා ක්‍රියාත්මක නොවෙන්න හේතුව මේ මරණ දඬුවම කියන්නේ ලේසි පාසු දෙයක් නෙමෙයි අධිකරණෙන් ක්‍රියාත්මක කළ පළියට අනිත් දඬුවම් වගේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේ දඬුවම මේක ක්‍රියාත්මක කරන්න අනිවාර්යෙන් අවසානයේ වශයෙන් ජනපතිගේ අත්සන අවශ්‍යයි. තව මට මතක හැටියට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලේ ඉඳන් තවමත් මරණ දඬුවම් ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ කියන්නේ 1970 ගණන්වල තමයි අවසන් වශයෙන් මරණ දඬුවම් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. හොඳයි ආපහු අපි ඉංග්‍රීසි පාඩමට එමු. ඒතර ඔහු ඉන්නේ ඩෙත් රෝ එකේ. කියන්නේ ඔහු මරණ දඬුවම් හිමි වෙලා ඉන්නේ. Meanwhile, ඒ අතරතුරේ අබේසේකර was apprehended. අබේසේකරව අත්අඩංගුවට අරගෙන පැසිව් වොයිස් එකේ තියෙන apprehend කියන්නේ ඒ අත්අඩංගුවට ගන්නවා. කී විතරද? Around 7 AM උදේ 7ට විතර. Around විතර කියන තේරුම. උගල දන්න තේරුම මම හිතන්නේ වටේට කියන තේරුම around කියන්නේ. ඉතින් හරි ඒ කිට්ටුවෙන් තේරුමක් නෙන්නේ. උදේ 7 කිට්ටුව වෙලාකේ වටේ තියෙන වෙලාගේ ළඟ තියෙන 7. 6:59 වෙන්න පුළුවන්. 6:55. 7:05. 7 වටේ තියෙන කිට්ටුව තියෙන වෙලාකේ around කියන එක එහෙමයි තේරුම ඉන්නේ. ඉතින් 7ට කිට්ටුව වෙලා 7ට විතර කියන තේරුම කවද්ද? On 31 July. ජූලි 31. අපි සාන මේවා කියද්දී 31st July කියලා තමයි කියන්නේ. මේ කොහෙදද? At his residence in Alvitigala Flats.
මාතා රෝඩ් කොළඹ 8 කොළඹට මාතා පාර ඇල්විටිගල ෆ්ලැට්ස් වල තියෙන ඔහුගේ නිවසේදී තමයි අත්තරම් ගන්න තියෙන රෙසිඩන්ස් කියන්නේ පදිංචි නිවස පදිංචි ස්ථානය කියන තේරුම. The CID had obtained a statement. CID එක ලබාගෙන තිබුණා. Had obtained past perfect tense link in description එක තියෙන පාඩමට. ඒත් ප්‍රකාශය ලබාගෙන තිබුණා. Voluntarily කියන්නේ ස්වේච්ඡාවෙන් සර් කැමැත්තෙන් කියන එක. කවද්ද? On 1st November November 15th 7 years ago අවුරුදු 7කට කලින් November 15th දවසක තමයි මෙහි ලබාගෙන තියෙන්නේ ප්‍රකාශයක් කැමැත්තෙන්ම කියලා කියන්නේ. කියන්නේ 2013 වෙන්න ඕනේ. කාගෙන්ද? From Police Sergeant Dias who had served with VAS Gunawardana on several occasions. Several keypack occasion avastha serve save karana. එතකොට අවුරුදු 4 කලින් මේ ප්‍රකාශය සටහන් කරගෙන තියෙන්නේ පොලිස් සර්ජන් ඩයස් කින් වාස් ගුණවර්ධන එක්ක අවස්ථා කිහිපයක several locations වලදී සේවය කරපු serve කරපු. මෙතන සර්ජන් ඩයස් කියලා ඊට පස්සේනේ who තියෙන්නේ. ඒ කියන්නේ එයා ගැන දෙයක් එකතු කරනවා මේ වාක්‍යයට who කියන එක දාලා. හරි. In his statement ඔහුගේ ප්‍රකාශයේදී ඩයස් had stated ඩයස් ප්‍රකාශ කරලා තිබුණා about past perfect tense මොකද්ද that කියලා මේ කියන්න ඕන මොකද්ද කිව්වේ කියලා that මෙතන දැට් එකේ අර කියන තේරුම නැහැ. නැත්නම් ඒ කියන තේරුම නැහැ. මේක මේ වාක්‍ය සම්බන්ධ කිරීමක් කරන්නේ. That several firearms had been kept. ගිනියාවි කිහිපයක් several firearms තියලා තිබිලා තියෙනවා. කියන්නේ තබා තිබී තිබෙනවා. Had been kept. Keep කියන්නේ මොන හරි දෙයක් තියලා තියෙනවා. Kept කියන්නේ ඒකේ past form එක. සහ past participle. මෙතන passive voice එකෙන් තියෙන had been කියලා. ගිනියාවි කිහිපයක් තබා තියලා තිබුණා කියන්නේ තියාගෙන ඉඳලා තිබුණා කියලා ඩයස් කියලා තිබ්බා අර ප්‍රකාශයේදී 2013 කොහෙද මේ තියලා තිබිලා තියෙන්නේ have been kept at තනගෙන කියන්නේ වාස් ගුණවර්ධනස් රෙසිඩන්ස් වාස් ගුණවර්ධනගේ නිවසේ පදිංචි නිවසේ and MK ඇති අතර ඒ වගේම that after the murder of Shyam Shyamගේ ඝාතනයෙන් අනතුරු පස්සේ the firearms had been taken away වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ ගිනියාවි වෙන තැනකට අරගෙන ගොස් තිබුණා කියලා කියන්නේ. had been taken away. කොහොමද? in a van. van එක කවුරු විසින්ද? by inspector of police විල්ලවාරච්චි. පොලිස් පරීක්ෂක විල්ලවාරච්චි විසින් van එක දාගෙන අරගෙන ගෙන් තිබ්බා කියලා තිබ්බා. ඔව්. ඒ කියන්නේ ශානි අබේසේකරගේ නිවසේ ඉඳන් වෙන කොහෙට හරි. confirming the statement given to the CID by Dias confirm can tahawuru karana tahawuru karamin confirming mokadda me prakash naththam me kata uttare kiyana therum ena statement ek prakash kiyana kata uttare thama kata uttare given to the CID by Dias Dias visin CID ekata denna ladda kata uttare tham prakashaya tahawuru karamin police constable Susanth who also had served under Vas Gunawardana had given a statement to the CID eka tahawuru karamin me police constable Susanth Susanth මොනවා කරපු කෙනෙක්ද who also had served under Vas Gunawardana කියන Vas Gunawardana යටතේම වැඩ කරපු police constable Susanth දීලා තියෙන ප්‍රකාශය කට උත්තරක had given a statement to the CID CID එකට මේ තහවුරු කිරීම ඉතා වැදගත් විශේෂම නඩු විභාගවලදී සාක්ෂිකාරය දෙන්නෙක් ඇවිල්ලා උසාවිදී එකිනෙකාගේ කරුණු තහවුරු වෙන විදිහ සාක්ෂි දුන්නොත් ඒ සාක්ෂි ප්‍රබල වෙනවා ඒ ඇත්ත බවට ඉඩ වැඩි වෙනවා ඒවා ඇත්ත වෙන්නේ ඉඩ වැඩි කියන එක අධිකරණය හිතනවා based on evidence recorded record සටහන් කරගන්නවා සටහන් කරගන්න ලද සාක්ෂි මත පදනම් පදනම් වෙනවා කියන එක බේස් වෙනවා කියන්නේ බේස් based on evidence recorded the CID had nabbed CID එක අත්අඩංගුවට අරන් තිබුණා nab කියන්නේ අත්අඩංගුවට ගන්නවා කියන එක had nabbed මේක past perfect tense කවද on 26 February 6 years ago අවුරුදු 6කට කලින් පෙබරවාරි 26 වෙනිදා ඒ කියන්නේ 2014 during අතරතුර interrogation ප්‍රශ්න ඇසීම ප්‍රශ්න අහනකොට තමයි ඉන්ටරෝගේට් කරනවා කියන්නේ විශේෂයෙන් පොලිසියකින් වගේ තව කෙනෙක් ටිකක් දැඩි විදිහට ප්‍රශ්න කරන එකට තමයි අපි ඉන්ටරෝගේට් කරනවා කියලා කියන්නේ. ඒතර ඩියුරින් ඉන්ටරෝගේෂන් එක ප්‍රශ්න කිරීම අතරතුරදී විල්ලවාරච්චි had confirmed විල්ලවාරච්චි තහවුරු කරලා තිබුණා. මොකද්ද? that more firearms from Vas Gunawardana's residence had been removed. Vas Gunawardana'ගේ ගෙදරින් තවත් ගිනියාවි රිමූව් කරලා තිබූ බව රිමූව් ඉවත් කරනවා කියන තේරුම. හොඳයි ඒක තමයි පළවෙනි ඒක ප්‍රධාන සිරස්තලේ උනේ වැඩි වෙලාවක් ගත වුණා එකට අපි තවත් සිරස්තලයකට යමු. මේ අතතුරේ කියන්න ඕනේ. ඔයගොල්ලෝ දැන්ටම subscribe කරලා නැත්තම් subscribe කරන්න. ඔය සීනුව සලකුණ ඒකත් ඔයගොල්ලෝ බලන්න ජනතා විමුක්ති පෙරමුණේ වෙන්න අවශ්‍ය නැහැ. ඒක ඔබ බලන්න.
එතකොට ඔයගලන්ට notifications يعني දැනුම් දීමක් විදිහට AB ඔයගලගේ ඔයගලට මෙන්න මේ channel එකෙන් වීඩියෝ එකක් post කරලා කියලා. අපි බලමු මේ පැත්තක තියෙන කෙටි විස්තර ටික. Final rallies today. අවසන් රැස්වීම අද. ඒ කියන්නේ අගෝස්තු 2 වෙනිදා. ඡන්දේ පස්සෙන්ද තියෙන. මහින්ද at tangal මේකට tangol කියලාත් කියනවා. මම අහලා තියෙනවා මේක ඉංග්‍රීසි භාෂාවේ තියෙන වචනයක් නෙමෙයි හින්දා තංගල්ල කියලාත් මෙහෙම සිංහලෙන් ලියන්න ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන් හින්දා තංගල්ල කිව්වොත් මම නම් වරදක් දකින්නේ නැහැ. අර මහින්ද ඉන්නේ තංගල්ල. ඒතර මහින්ද රැස්වීම තංගල්ල. සජිත් @ කොලඹ සෙන්ට්‍රල් මැද කොළඹ. සජිත් කී රැස්වීම. රනිල් @ මාලිගාවත්. රනිල් මාලිගාවත්ති. අනුර @ අලුත් කඩේ. අනුර අලුත් කඩේ තමයි රැස්වීම පවත්න්නේ. New tech to help police nab intoxicated drivers. මෙතන අදහස් කරන්නේ අලුත් තාක්ෂණය. මේ විදිහට 2 දාලා ගොඩක් අයට න්ියුස් හෙඩ්ලයින්ස් වල අපි එහෙම කරන්න යන්නේ කියන ඊස් ගෝයින් ටු කියන තේරුම එනවා තියෙන කර්මිතර තේරුම මේ අලුත් තාක්ෂණ ටෙක්නොලොජි කියන කෙටිකල් ටෙක් නිව් ටෙක් ඊස් ගෝයින් ටු හෙල්ප් කියන තේරුම වෙන්න පුළුවන් නැත්තම් කොහොමද අදහස් වෙන්නේ මේ පොලිසියට උදව් කරන්න අලුත් තාක්ෂණය මොනවා කරන්නද පොලිසියට උදව් කරන්නේ අත්තරංගොඩ නැබ් කරන්න ඉන්ටොක්සිකේටඩ් ඩ්‍රයිවර්ස් මේ ඉන්ටොක්සිකේටඩ් කියන්නේ මත් වෙච්ච කියන තේරුම බොහෝ වෙලාවට අපි මේක පාවිච්චි කරන්නේ මේ ඇල්කොහොල් පාවිච්චි නිසා මත් වෙච්ච ඒකට තමයි වැඩිපුර සාමාන්‍ය අපි ඉන්ටොක්සිකේටඩ් කියන පාවිච්චි කරන්නේ ඉතින් මත් වෙච්ච රියදුර නල්ලන්න පොලිසියට උදව් කරන්න අලුත් තාක්ෂණය AI වගේ තේරුමක් තියෙනවා මෙතන. තව එක පාවිච්චි කරන්න යන්නේ අලුත් තාක්ෂණය. කීර්ති මෙන්ඩිස්ගේ සටහන. The police will adopt new technology. Adopt කියන්නේ තමන්ගේ බවට පත් කරගන්නවා වගේ තේරුමක්. එන උදාහරණයක් විදිහට අපි දරුවෙක් හදා ගන්නවට අපි කියනවා ඇඩොප්ට් කරනවා කියලා. සිංහලෙන් කුලවක් දා ගන්නවා කියලා හරියටම වචනේ. නීතිමය වචනේ. තමයි තෝර ගන්නවා වගේ තේරුමක් තියෙනවා. ඒක තෝරගෙන ඒක තමන් පාවිච්චි කරනවා කියලා. පොලිසිය පාවිච්චි කරන්ද තම මේ තෝර ගන්න යන්නේ ඇඩොප්ට් කරන්න යන්නේ නිව් ටෙක්නොලොජි අලුත් තාක්ෂණය to help apprehend අත්තරංගුට ගන්න උදව් කරන්න. කියලා අත්තරංගුට ගැනීම පහසු කරන්න. කවද? those driving under the influence of illegal drugs. නීති විරෝධී illegal මත්ද්‍රව්‍ය drugs පාවිච්චි කරලා එළවන අය වාහන එළවන අය මේ එළවන අය කියන තේරුම තමයි දෝස් කියන එකේ ඉන්නේ under the influence of illegal drugs කියන එක. ඒ කියන්නේ influence කියන්නේ බලපෑම කියන තේරුම. මෙතන හරියටම ඉන්නේ නීති විරෝධී මත්ද්‍රව්‍ය වල බලපෑම යටතේ වාහන එළවන අය කියන තේරුම. ඒත් අපි සිංහලට ගැලපෙන විදිහට කියන්නේ සාමාන්‍යයෙන් මේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා එළවන අය කියන තේරුම. මොකද බලමු මේ අලුත් තාක්ෂණය. අපි දන්නවා දැනට නම් මත් පැන් මේ මත් වතුර ඇල්කොහොල් පාවිච්චි කරලා ඉන්නවද කියලා බලන්න බැලුමක් පුම්බන්න තියෙනවා. මෙතන බලමු අලුත් දෙයක් කියන පාඩක් තියෙන්නේ. සීනියර් ඉන්ස්පෙක්ටර් ඔෆ් පොලිස් ඇන්ඩ් ඩිරෙක්ටර් ඔෆ් මෝටර් ට්‍රැෆික් ඉන්දික හපුගොඩ සේඩ් මේ පොලිසියේ ඉන්දික හපුගොඩ මහත්මයා කියලා තියෙනවා. කිව්වා කියලා තියෙන්නේ සේඩ් ද නිව් ටෙක්නොලොජි වුඩ් හෙල්ප් ඩෙන්ටිෆයි අලුත් තාක්ෂණය උදව් වෙයි ඩෙන්ටිෆයි කරන්න හඳුනා ගන්න මොනවද 12 types of illegal drugs නීති විරෝධී මත්ද්‍රව්‍ය වර්ග 12ක් ටයිප් කියන වර්ගය ද මෝටර් ට්‍රැෆික් ඩිපාර්ට්මන්ට් ඊස් ඕල්රෙඩි ඉක්විප්ඩ් මේ මෝටර් රථ දෙපාර්තමේන්තුව දැනටමත් ඕල්රෙඩි කියන්නේ දැනටමත් ඊස් ඕල්රෙඩි ඉක්විප්ඩ් දැනටමත් සන්නද්ධයි කියන තේරුම ඉක්විප්මන්ට්ස් කියන්නේ උපකරණ කියන තේරුම. ඒතර ඉක්විප් කියනවා උපකරණ සහිතයි නැත්නම් උපකරණ වලින් සන්නද්ධයි කියන තේරුම. මෝටර් වාහන දෙපාර්තමේන්තුව දැනටම සන්නද්ධයි. මොනවයින්ද? With two methods of apprehending. ක්‍රම දෙකකින් තම සන්නද්ධ. මොනවා කරන ක්‍රමද? අත්තරංගුට ගන්න ක්‍රම. Intoxicated motorists. ඒ මත් වෙච්ච මෝටර් රථ රියදුරන් අත්තරංගුට ගන්න ක්‍රම දෙකකින් සන්නද්ධයි කියලා කියන්නේ. ඒ මොනවද කියලා අපි බලන්න යන්නේ නැහැ. අපි යමු මරණ දඬුවමක් දීපු සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර් 2 others they sentenced to death. ඉතින් කියන්නේ ප්‍රේමලාල් ජයසේකර් සහ තවත් දෙදෙනෙක් එක මේ and කියන එක යොදලා නැහැ කෙටි කිරීමට අවශ්‍ය නිසා and සාමාන්‍ය විවහාරෙදි නම් and අවශ්‍යයි. ප්‍රේමලාල් ජයසේකර් සහ තවත් දෙදෙනෙක් වෙත මරණ දඬුවම දීලා තියෙනවා කියලා කියන්නේ sentence කරනවා කියන්නේ මොකයි අධිකරණ විසින් දඬුවමක් ලබා දෙන එකට අපි කියන sentence කරනවා කියලා. You can a judge can sentence a person to death මරණය දඬුවම නියම කරන්න පුළුවන්. A judge can sentence a person to imprisonment හිරේට නියම කරන්න පුළුවන්. නියම කරනවා කියන තේරුම ඇතන sentence කියන්නේ. හරි. එල් නිරෝෂණගේ වාර්තාවක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රත්නපුර ඩිස්ත්‍රික් කැන්ඩිඩේට් ප්‍රේමලාල් ජයසේකර් and 2 others මේකෙන් කැන්ඩිඩේට් කියන වචනේ විතරයි ඔයගලන්ට දැනගන්න අවශ්‍ය කියන්නේ අපේක්ෂකයා කියන තේරුම. එතකොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රත්නපුර ඩිස්ත්‍රික් අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකර් සහ තවත් දෙදෙනෙක්ට මොනවද වෙලා තියෙන කරලා තියෙන were sentenced
to death මරණයට නියම කරලා තියෙනවා මරණ දඬුවම ලබා දීලා තියෙනවා after රත්නපුර high court judge රොහාන් ජයසූරිය on 31st july convicted them මොනායි පසෙද after මේ රත්නපුර high court judge රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයසූරිය on 31st july ජූලි 31 වෙනිදා convicted them ඔවුන්ව වැරදිකාරයන් කළාට පස්සේ කියලා කියන්නේ after කියලා මුලින් තිබ්බනේ ඒක මෙතන සම්බන්ධ වෙනවා ඒතකොට ඒ කළාට පස්සේ මතක තියන්න අධිකරණයේදී නඩු අහලා ඉවර වෙලා මුලින් දඬුවම නියම කරන්න කලින් තීන්දුව දෙන්න ඕනේ වැරදිකරුද නිවැරදිකරුද කියලා ඒ අන්නේ වැරදිකරු කරනවා කියන තීන්දුව දෙන එක තමයි convict කරනවා කියන්නේ එතනින් පස්සේ ඊළඟ පියවර තමයි වැරදිකරු කළා නම් ඒකට අදාළ දඬුවම නියම කිරීම ඒක තමයි සෙන්ටෙන්ස් කරනවා කියන්නේ ඔයගලට නීති දැනුමත් ඉංග්‍රීසි දැනුමත් එක්කම ලැබෙනවා මේවා ඇත්තම නීති දැනුම කියනට වඩා මේවා සාමාන්‍ය මිනිස්සු දැනගෙන හිටියොත් වටින විදිහේ කාරණා හරි ඉතින් මොකක් සම්බන්ධයද මේ බොහොම වරදකරු කලේ ඕවර් මං ඉස්සෙල්ලත් ඔය වචනේ ආව ඕවර් ෆේටල් ෂූටින් ඉන්සිඩන්ට් ෆේටල් කියන්නේ මරණිය නැත්නම් මාරක කියන තේරු ෆේටල් ෂූටින් ඉන්සිඩන්ට් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉන් කහවත්ත කහවත්තේ ඩියුරින් ද ලීඩ් අප් ටු ද ප්‍රෙසිඩෙන්ෂල් ඉලෙක්ෂන් ඉන් 2015 මොන කාලේ අතරතුරේද ඩියුරින් කියන්නේ අතරතුරේ ද ලීඩ් අප් මේ ලීඩ් අප් කියන්නේ මොකක්ද දෙයකට කලින් අවස්ථාව කියන තේරුම. එතකොට මේ ප්‍රෙසිඩෙන්ෂල් ඉලෙක්ෂන් ජනාධිපති වර්ණයට කලින් කාලයේ අතරතුරේ කහවත්තේ සිදු මාර්ක වෙඩි තැබීමේ සිදුවීම. අන්න ඒ සම්බන්ධව මේ තීන්දුව සහ දඬුවම් නියම කිරීම වෙලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙමු මේ වගේ අයට ජනපති සමාව ලැබෙන එකක් නැහැ කියලා. හොඳයි. ප්‍රශාන්ත් බදියුදීන් ගැන අපි වර්තාවට යමු. Despite summons, බදියුදීන් a no-show at CID. Despite summons, despite කියන්නේ මෙහෙම වෙලා තියෙද්දිත් මෙහෙම දේවල් නොසලකාගෙන තියෙනම, කියන්නේ summons කියන්නේ සිතාසි. සිතාසි එවලා තියෙද්දිත් despite summons, බදියුදීන් a no-show at CID. බදියුදීන් CID එකට එන්නේ නැහැ කියලා මේ කියන්නේ. අපි no-show කියලා නාම පදයක් තියෙනවා. ඒ කියන්නේ කොයිලත් මොන හරි දෙයකට එන්නේ නැති කෙනාට අපි කියනවා no-show කෙනෙක් කියලා. බදියුදීන් no-show කෙනෙක්. ලුක් CID එකෙන් CID එකට එන්නේ නැහැ කියලා කියන්නේ. සිතාසි ලැබිලා තියෙද්දිත් මේක සිතාසි කියන එක විතර සමොන්ස් කියන වචනේ මම හිතන්නේ ඇත්තට ගැලපෙනවා කියලා සමොන්ස් කියන්නේ සිතාසි සිතාසි සාමාන්‍ය යවන්නේ අධිකරණයෙන් තමයි යවන්නේ අධිකරණයේ පෙනී සිටින්න කියලා කොහොමද මෙතන මේ අදහස් කරන්නේ එන්න කියලා තියෙද්දිත් බදියුදීන් එන්නේ නැහැ කියන තේරුම තමයි සිතාසි කියන තේරුම නෙමෙයි චාමර අමරසූරිගේ වර්තාවක් ලීඩර් ඔෆ් ද ඕල් සිලෝන් මක්කල් කොංග්‍රස් ඇන් එක්ස් මිනිස්ටර් රිෂාඩ් බදියුදීන් ද ඕල් සිලෝන් මක්කල් කොංග්‍රස්ේ නායකයා සහ එක්ස් කියන්නේ හිටපු කියන තේරුම හිටපු ඇමති එක්ස් මිනිස්ටර් රිෂාඩ් බදියුදීන් fail to turn up fail අසමත් වෙනවා. ඒතර අසමත් වුණා මොනවා කරාද? to turn up at the CID. turn up මේ වචන දෙක turn up ඔහොම ලියුවාම මොකද තේරුම? යම් තැනකින් මතු වෙනවා වගේ දැන් යම් තැනකට එනවා කියන තේරුම. ඒතර එන්න අසමත් වුණා. රිෂාඩ් බදියුදීන් බදියුදීන් CID එකට at the CID on 31st july ජූලි 31 වෙනිදා. මොනවා කරන්නද? to record a statement කට උත්තරයක් සටහන් කර ගැනීමට එතන ප්‍රකාශයක් සටහන් කරගන්න මොනවා සම්බන්ධ මේ connection with the ongoing probe into the 21st april 2019 easter sunday attack එකයි ගැනයි කියන්නේ පාස්කු ඉරිදා 2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා ඒ ඉතුරු මේ කොටස නැහැ ඒ ප්‍රහාරය සම්බන්ධයෙන් දැනටමත් සිදුවෙමින් පවතින කියන එකයි ongoing කියන්නේ මේ වෙන විදිහට සිදුවෙමින් පවතින ongoing probe කියන්නේ පරීක්ෂණය පරීක්ෂණයේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන්න ආවෙ නැහැ කියලා කියන්නේ. හොඳයි මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ප්‍රකාශයක් අපි අහමු. Send intelligent experienced young leaders to parliament. මහින්ද. ତොර මහින්ද රාජපක්ෂ මහත්මයා කියනවා. එවන්න imperative form එකෙන් තියෙන imperatives ගැන පාඩම තියෙනවා link එක බලන්න. හරි. එවන්න send කවුද? intelligent experienced බුද්ධිමත් intelligent experienced අධ්‍යක්ීම් සහිත එක්ස්පීරියන්ස් කියනවා අත්දැකීම එක්ස්පීරියන්ස්ඩ් අත්දැකීම් ලත් යංග ලීඩර්ස් ලව තරුණ නායකින් කොහටද ටු පාර්ලිමේන්තු පාර්ලිමේන්තුවට මෙතන හැබැයි පොඩ්ඩක් විතර කෙනෙක්ට මේක බලවන්නම් හිනා වෙන්නත් පුළුවන් මේක කියන කෙනා ඒතර මේකට අයිති වෙන්නේ නැහැ නේ මේ ගොඩට කියලා මං කියන්නේ නැහැ එතුමා ඉන්ටෙලිජන්ට් නැහැ කියලාවත් එක්ස්පීරියන්ස් නැහැ කියලාවත් මං කියන්නේ එතුමා වැඩි තරුණ නැහැ කියලා කව නැහැ එතුමා කියන්නේ නැහැ නේ මේ කියන විදිහ අය විතරක් කියවන්නේ කියලා young intelligent main intelligent experienced young leaders la vitarak yawanna kiyala nae prashne nae vayasaka ayath yawanna puluwa prime minister mahinda rajapaksha urged agamathi mahinda rajapaksha illuwa urge kiyanne illanawa ekenne ara bagaya patthwala illana ekata neme urge kiyanne kiyana mehema karanna kiyana illimak wage ekak ekak kala yutui wage gatiyakut tiyana illimak tama urge ekak kiyanne ether urge kala urged kaata the voters
චන්දදායකින්ට මොනවාකරනද to send intelligent and experienced young leaders එරික දන්නෝ who can work for the betterment of the country රටේ සුබ සිද්ධිය වෙනුවෙන් වැඩ කළ හැකි බුද්ධිමත් අධ්‍යක්ෂකම්ලත් තරුණ නායකින් වේවන්න කියලායි ඉල්ලා තියෙන්නේ පාර්ලිමේන්තු to parliament in this election මේ මැතිවරණයේදී උද අපි තව එක headline එකට protest continues to cripple work at Colombo port protest කියන්නේ විරෝධතාවය continue කියන්නේ දිගටම යමක් කරගෙන යනවා කියන තේරුම. එතකොට විරෝධතාවය දිගටම මොකද්ද කරන්න හදන්නේ? Continues to cripple work. Cripple කියන අඩපණ කරනවා කියන තේරුම. අපි cripple කියලා අබ්බගාද පුද්ගලයාට අපි cripple කියලා කියනවා. ඒත් අපි කොයිලියත් පුද්ගලයාට කෙලින්ම he is a cripple කියලා කියන එක නොකිය යුතු එකක්. ඒ කියුවේ මේක ඉංග්‍රීසි භාෂාවේ offensive term එකක් විදියට සලකන්නේ. වෙනත් විදිහකට කියොත් මේ වචනේ කෙනෙක්ට කියොත් ඒක මේ මනුස්සයගේ හිත රිදෙන වචනයක්. ඒක නරක වචනයක්. සිංහල භාෂාවත් මේ වගේ වචන තියෙනවා සමහර වෙලාවට මිනිස්සු වැඩි හිතන්නේ නැතුව පාවිච්චි කරනවා. as නොපෙනෙන මනුස්සයෙක්ට අන්ධයා කියලා කිව්වොත් එහෙම ඒක වැරදි. ඒක නරකයි. අන්ධ පුද්ගලයා කියනකට අන්ධයා කිව්වහම රෝහහන් අඩු ගැහිල්ලක් වගේ දෙයක් සිද්ධ වෙනවා. අතපය හරියට වැඩ කරන්නේ නැති මනුස්සයෙක්ට අපි කතා කරලා අහන්නේ නැණි. ඔයා අබ්බගාතික් නේද? මත යා පෙන්නලා කියන්නේ මෙයා අබ්බගාතික් කියලා. එහෙම කියනවනේ ඒක වැරදි. ඒක නරකයි. ඉංග්‍රීසි නුත් දෙය තියෙනවා. අපිට disabled person කියලා කියන්න පුළුවන්. දැන් ඒ කියන්නේ ආබාධිත පුද්ගලෙක් කියන තේරුම. දැන් ඒකත් වර්තමානයේ යෙදෙන අඩුයි disabled person කියන එකට දැන් වෙනස් විදිහට පාවිච්චි කරන්න පටන් ගන්න තියෙනවා. differently abled person කියලා. කියන්නේ වෙනස් විදිහට හැකියාව ඇති අය කියන තේරුමින්. cripple කියන එක කෙලින්ම නරක වචනයක්. කියන්නේ කුණුහරුපයක් කිට්ටුවට එන විදිහ වචනයක් තමයි. මනුස්සයට කෙලින්ම ඒ වචනේ කිව්වොත්. ඔයා මෙහෙම එකෙක් කියලා කියන එක අබ්බගාද තත්ත්වෙ පත් කරනවා කියන තේරුම නැත්නම් අඩපණ කරනවා කියන තේරුම ට්‍රිපල් කියන එකේ තියෙනවා. ඒතොර මේ විරුද්ධතාවය දිගටම අඩපණ කරනවා කියලා කියන්නේ කන්ටිනියස් කියන්නේ තාමත් කරමින් තිබෙනවා කියන තේරුම වෙනවා. කන්ටිනියස් ටු ට්‍රිපල් වර්ක් වැඩ අඩපණ කරමින් තියෙනවා කොහෙද? ඇට් කොලඹ පෝට් කොළඹ වරායේ. ටොක්ස් end in deadlock. සාකච්ඡා නවතිනවලු. මෙතන ටොක්ස් have ended කියන එක තමයි කෙටි කරලා මේ විදිහට තියෙන්නේ. සාකච්ඡා නතර වෙලා තියෙනවා ඉන් ඩෙඩ්ලොක්. ඩෙඩ්ලොක් කියන්නේ සමතයකට පත් වෙලා නැතුව ප්‍රශ්නේ හිමම තියෙද්දි කියන තේරුම. work at the colombo port was crippled. කොළඹ වරායේ වැඩ අඩපණ වුණා on 31st july ජූලි 31 වෙනිදා as workers protested. මේ as කියන්නේ තේරුම් නිතර එදෙන තේරුම් හතක් තියෙනවා. ඒ ගැන වෙනම පාඩමක් තියෙනවා description එකේ link එක බලන්න. ඉතින් වටන පාඩම බොහෝ වෙලාවට අපිට මේ තේරුම් හතෙන් මොන තේරුමද එන්නේ කියලා හොයාගන්න පුළුවන් වාක්‍ය කියද්දි සමහර වෙලාවට හැබැයි තේරුම් දෙකක් විතර ගැළපෙන අවස්ථා තියෙන දෙකම. දැන් මෙතන මේ as කියන එකට නිසා කියන because කියන තේරුම ගැළපෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් යමක් සිදු වෙන අතරේ කියන තේරුම එන්නත් පුළුවන්. මේ දෙකම as කියන තේරුම තියෙනවා. අපි ගත්තොත් because කියන තේරුම ගත්තොත් කොළඹ වරායේ වැඩ 31 වෙනිදා අඩපණ වුණා. As workers protested for the third consecutive day, තුන්වෙනි දිනට එක දිගට තුන්වෙනි දිනට සේවකයෝ විරෝධය පළ කළ නිසා, කියන්නේ උද්ඝෝෂණය කරපු නිසා. අපි ප්‍රොටෙස්ට් කියන්නේ විරෝධය පළ කරනකොට, ඉතින් විරෝධය පළ කරන්නේ කොහොමද? මෙතන ඡායාරූපයක් තියෙනවා. ඒක නම් සත්‍යග්‍රහය තියෙනවා. සත්‍යග්‍රහය මගින් නැත්නම් උද්ඝෝෂණය මගින් නිවිද ක්‍රම මගින් විරෝධය පළ කරන්න පුළුවන්. මේ ඕන එකට ඉතින් අපිට ප්‍රොටෙස්ට් කරනවා කියලා කියන්න පුළුවන්. ඉතින් එහෙම කරපු නිසා, ප්‍රොටෙස්ට් කරපු නිසා කියන තේරුම ගන්නත් පුළුවන්. මේ consecutive කියන්නේ පිට පිට එන, කියන්නේ එක දිගට එන කියන තේරුම. third consecutive day කියන්නේ එතකොට මේ එක දිගට තුන්වෙනි දවස, කියන්නේ දවසක් අර දවස එහෙම නෙමෙයි. පෙරේදත් විරෝධය තිබිලා තියෙනවා, ඊයේත් තිබිලා තියෙනවා, අදත් තියෙනවා. අන්න එතකොට three consecutive days එතන තියෙනවා. මේ විදිහට මේ එක දිගට තුන්වෙනි දවසට විරෝධය පළ කිරීම නිසා මෙහෙම වුණා කියලා කියන්න පුළුවන්. නැත්නම් එහෙම වෙන අතරේ අඩපණ වුණා, ඒ විරෝධය දක්වන අතරේ වැඩ අඩපණ වුණා කියලා තේරුම ගන්නත් පුළුවන්. මේ වගේ අවස්ථා එනවා අඩුයි. මේ විදිහේ තේරුම් දෙකම එන්න පුළුවන් අවස්ථා. ඒතර මේ විරෝධය පළ කරේ මොනවට විරුද්ධද? against කියන විරුද්ධ moves to hand over the east container terminal. moves කියන්නේ මෙතන ක්‍රියාමාර්ග කියන තේරුම. ක්‍රියාමාර්ග වලට විරුද්ධ මොන ක්‍රියාමාර්ගද? to hand over the east container terminal. hand over කියන්නේ බාර දෙනවා කියන තේරුම. east container terminal නැගිනහිර පර්යන්තය කියන එක මම හිතන්නේ මේ කියන්නේ අර කන්, මේ කියන්නේ කන්ටේනර් ක්‍රියාත්මක කරන ඒ කොටස කියන එකයි මේ කියන්නේ. ඒතොර නැගිනහිර පර්යන්තය බාර දීමට ඒ කරන ක්‍රියාමාර්ග වලට විරුද්ධ කාට බාර දෙන්නද? to an indian company known as the idani group. idani group කියන ඉන්දියානු සමාගමට මේ නැගිනහිර
පාර්යන්ත බාරදීමට විරුද්ධ බාරදීම සම්බන්ධයෙන් තාම බාරදීලා නැහැ බාරදෙන්න ඒ ගන්න ක්‍රියාමාර්ග වලට විරුද්ධව තමයි මේක කරනවා කියලා කියන්නේ. හොඳ එහෙනම් මම මෙතනින් නවත්තුනවා පත්තර වැඩසටහන අදට. So if you're happy with this episode, please leave a like and comment your thoughts as well. And I would be very grateful to if you could share the video with your friends. ඔයාලා මේ වීඩියෝ එක ගැන සතුටු වෙන ලයික් එකක් දාන්න කමෙන්ට් උත් කරන්න ඕගලගේ අදහස් ඔයගොල්ලන්ට මම ස්තුතිවන්ත වෙනවා මේක ඔයගොල්ලන්ගේ යාළුවොත් එක්ක මේ වීඩියෝ එක බෙදා ගන්නවා නම් මම නීතිඥ තිමිරංජන මේ හරිලීසි ඉංග්‍රීසි YouTube channel එක අපි තවත් ඉංග්‍රීසි පත්තරෙත් අංජන වැඩසටහනකින් හම්බෙමු ස්තුතියි නර්බට සුබ දවසක්